මේ මහනුවර යුගයට අයිති තුවක්කුවක්. මේක හරි බරයි. මෙන්න බලාගන්න අතීත තුවක්කුවක්. මේ දේවල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කරගෙන යමින් තියෙන කාලයේ මේක විහාරස්ථානය තුළ බලන්න මේ මුතුලින්දු නාදාගේ ප්‍රතිමා වහන්සේ ටිකක් අස්වාභාවිකයි. වටේ බුදුහාරෝ වටේ තමයි ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා තියෙන්නේ. මේව නැවත සංරක්ෂණය කරලා හෞතුවාගාරයක් නිර්මාණය කරනවා. ඕගොල්ලන්ට මේව අධ්‍යයනය කරන්න බලන්න අපි අවස්ථාව සලසවෙනවා. අයිබුවන් සමීර විධාන ගෙදර YouTube නාලිකා. අපි මෙට පෙර කටුපුල්ලේ විදිහට ලංකාවේ එළිය තුළ එහෙම නැත්නම් අපේ මැදිරියෙන් එළිය තියෙන ඉතිහාසය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්න ආවා. කොට රජ මහ විහාරයේ වගේම කොරට රජ මහ විහාරයේ වැනි සුවිශේෂී ස්ථාන පිළිබඳ කරුණු ගණනාවක් ඔබ වෙත හෙළිදරව් කරනවා. අද මම ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන සුවිශේෂී ඉතිහාසයක් සහිත ස්ථානයකට. මේ තමයි හරියටම මානියම්ගම රජ මහ විහාරය. මානියංගම කිව්වහම මීට අවුරුදු 7000කට ඉතර එහා ගිය දෙවැන්ති ඉතිහාසයක්, ප්‍රාග්ඓතිහාසික ඉතිහාසයක් සහිත රාජකීය කාරණා පිළිබඳ ගත්තොත් එහෙම ක්‍රිස්තු පූර්ව 3වන සියවස තරම් ඈත අතීතයට ඇදී යන ඉතිහාසයක් ගොඩනැගිච්ච ස්ථානයක් තමයි මේ මානියංගම කියන රජමහ විහාරයේ වගේ මේ අදාළ මේ ප්‍රදේශය. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවර අවසානය අවිස්සාවේල්ල ඉඳන් කිලෝමීටර් 2.5ක් පමණ ඇතුළට එනකොට තමයි මේ සුවිශේෂී ස්ථානය පිහිටලා තියෙන්නේ. කෑගල දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. ඉතින් මානියංගම ඉතිහාසය පිළිබඳව අපි දැන් සොයා බලමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සමීර විධාන ගෙදර YouTube නාලිකාව අද ඉන්නේ මානියම්ගම රජමහා විහාරස්ථානයේ. ඉතින් ප්‍රාග්ඓතිහාසික යුගයේ සිට සැඟවී ගිය ඒ වගේම මහා දැවැන්ත ඉතිහාසයක් දරාගත් ස්ථානයක්, ප්‍රදේශයක් තමයි මානියම්ගම කියලා කියන්නේ. ඉතින් මේ විහාරස්ථානයට ක්‍රිස්තු පූර්ව ගණන්වල සිටම දැවැන්ත ඉතිහාසයක් තියෙනවා. මීට පෙර අවස්ථාවකදී මම මේ පන්සලට ආවා. ඉතින් දැනගන්න ලැබුණා මෙහි තියෙන ඉතිහාසය, මෙහි තියෙන ප්‍රෞඪ බව. ඉතින් මේ සම්බන්ධව කතා කරන්න මේ විහාරස්ථානයේ වැඩවාසය කරන මානියංගම රජමහා විහාරයේ විහාරාධිපති විශ්‍රාමිකලත් විදුහල්පතිවරයෙක් වන පූජ්‍ය අඹන්වල හේමාලංකාර ස්වාමින් වහන්සේව එකතු කරගන්නවා අපි මේ කතාබහ සඳහා. අවසරයි අපේ හාමුදුරුවනේ. ඉතින් අපේ ඉතිහාසය, මේ රටේ ඉතිහාසයේ බොහෝ දේවල් මේ විහාරස්ථානයත් මේ ගමත් එක්ක බැඳිලා තියෙනවා. ඔබ වහන්සේ හරිම අපූර්වට, හරිම උවමනාවෙන් මේ ස්ථානයේන පාසල් ශිෂ්‍යයන්ට, මේ ප්‍රජාවට මේ කරුණු ගෙනහැර දක්වනවා මම දැකලා තියෙනවා. ඉතින් අපේ හාමුදුරනේ, මේ ඉතිහාසයේ ඔබ වහන්සේ දන්නා පරිදි කොපමණ කාලයකට ඇදී යනවාද? අනුරාධපුර යුගයේ වළගම්බා රාජ්‍ය කාලය දක්වා ඇදී යනවා. වළගම්බා රාජ්‍ය කාලේ චෝල, පාණ්ඩි, කේරළ, දකුණින්දි ආක්‍රමණිකයන් ලංකාව අල්ලගන් ආවා. රජුරෝ තමගේ සේනා සංවිධානය ශක්තිමත් නිසා පසුබැස්සා. පරාජය වුණානේ පසුබැස්සා. පසුබැලා ලංකාව පුරාම සේනා සංවිධානය කළ සතුරන් පලවා හරින්න. මේ ප්‍රදේශයේ රජුරෝ සේනා සංවිධානය කිරීමේදී රජුන් රැකවරණ ස්ථානයේ දුන්න ස්ථානය තමයි මේ ගල්ලෙන. පස්සේ සේනා සංවිධානය කරලා සතුරන් පලවා හැරියා. ඊට පස්සේ වළගම්බා රජුරු මේ ස්ථානයත් ඇතුළු කොටගෙන ලංකාව පුරාම තමන්ට රැකවරණය දුන් ගල්ලෙන්වල විහාරස්ථාන ඉදි කළා. මේ ස්ථානයත් එහෙම ඉදි කළ ස්ථානයක් යැයි ජනප්‍රවාදයේ සඳහන් වන කාරණයක්. ඊට පසුව පොළොන්නර යුගයේත් මේ විහාරය පැවතිලා තිබෙනවා. පොළොන්නර යුගයේ තමයි මහා පරාක්‍රමබාහු රජුරුන්ගේ කාලේ රට සහලෙන් ස්වයං පෝෂිත වුණේ. ඒ යුගයේ මානියංගම ගබඩා ගමක් වශයෙන් ධාන්‍ය ගබඩා කිරීමේ ගමක් වශයෙන් භාවිතා කළ තිබෙනවා. මහානියංගමයි මානියංගම බවට පත් වුණේ.
ඊට පසුව මේ ස්ථානයේ තොරතුරු දැනගන්න ලැබෙන සීතාවක යුගයේ පළමුවන රාජසිංහ රාජ යුගයේ එතුමයි ගමේ පන්සල තමයි මානිකම් රජමහාවිහාරය. ඒ යුගයේත් මේ විහාරස්ථානයේ පැවතිලා තියෙන බවට සාක්ෂි පවතිනවා. ඊළඟට දැන් වර්තමාන යුගයේ තිබෙන මෝර්ති බිතිසිතුවම් ආදී සියලු මහනීර යුගයේ කීර්තිසි රාජසිංහ රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලද විහාරය. පොළොන්නර අනුරාධපුර යුගයේ ඉඳලා විහාරස්ථානය පැවතිලා තිබෙනවා. යුගයෙන් යුගයේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරලා වර්තමාන තියෙන විහාරස්ථානය පූර්ණ ප්‍රතිසංස්කරණයක් කළ තියෙන්නේ කීර්තිසි රාජසිංහ රජුරුව බුද්ධ වසේ 2333දී ක්‍රිස්තු වසේ 1766දී අල ප්‍රතිසංස්කරණ නිසා ඔක්කොම ප්‍රතිමා වහන්සේලාටත් මූර්ති බුදුසසුන් සියල්ලක්ම මහනුවර යුගයේ චිත්‍ර වල ලක්ෂණ පිළිඹු කරන බව සඳහන් කරන්න පුළුවන්. අපේ හාමුදුරනේ මෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවසර වගේ අයිති සෙල්ලිපි දක්නට ලැබෙනවා කියලා තියෙනවා නේද? සෙල්ලිපි දක්නට නැහැ. ඒ කියන්නේ තොරතුරු නැහැ. නැහැ තොරතුරු නැහැ. මුක પરම්පරාවෙන් ආපු පරුමකවරේ ගැන මේ අවට මම දැක්ක යම් තැනක වර්තාවක තියෙනවා. ඒ වගේම ඔබ වහන්සේගෙන් මම අහන්න කැමති මේ අපේ තුන්කෝරලේ කොඩිය. තුන්කෝරලේ කොඩියේ ඉන්නේ ගුරුලෙක්. එහෙම නැත්නම් බේරුණ්ඩ පක්ෂි. බේරුණ්ඩ පක්ෂියක් ඉන්නේ. ඉතින් මේක මේ රාජාලියෙක් දෙකට ඉරිලා හැදුනේ කියලා ඉතිහාසයේ කියවෙනවා. මෙහෙමයි මේ රජුරුවන්ගේ ඔත්තු බලපු ගල් තමයි මෙහි තියෙන යකහටුවාව සහ කොබෝතුරාව. මේ ප්‍රති උසම ස්ථාන. ඒ කියන්නේ අපේ ටිකිරි කුමාරයගේ. ඔව් ටික මායදුනේ රැතුමා හා ටිකිරි කුමාරය දෙන්නට මයි සීතාවක රාජධානි. ඔව්. ඊට පස්සේ මේ රජුරුවන්ගේ මේ ඔත්තු බලන අයට වටේම පේනවනේ. ඉතින් මේ ඒ බලන අය මේ ගල පාමුල දකිනකොට මේ දැකලා තියෙනවා හිස නැති මාළුවන්ගේ කොටස්, කඳ කොටස්. ඊට මේක කොහෙන්ද එන්නේ කියලා හොයලා බලනකොට මේ ගල උඩ ඉඳලා තියෙන කුරුල්ලෙක්. බේරුණ්ඩ පක්ෂියායි කියලා ඒ සක්ෂයා නම් කරලා තියෙන්නේ. සමහරට වර්තමානයේ පක්ෂියා වෙනත් නමකින් අපි අතර ඇති. ඊට පස්සේ මේ මිනිස්සු උඩ ගල උඩ බලලා ගල තියෙන අහස්තල්ල කියලා කොටසක් හරියට මේ මෙහෙම මේ කටක් වගේ. ඕක හොඳට සුරක්ෂිතයි සතෙකුට. ඒකේ ඉඳලා තියෙන කුරුල්ලෙක්. එයාගේ පැටියා මොකද කරන්නේ? රජ්ජුරුව මේ රජ්ජුරුවන්ට කෙනක් දීලා රජ්ජුරු හුරතල් කරලා ඔය පැටිය ඇති කරලා හරි ශක්ති සම්පන්නයි. ඊට පස්සෙ මේ කුරුල්ලා දවසක් මේ ගවයෙක් අල්ලගෙන තියෙනවා දුවන. දුවනකොට මොකද තියෙන්නේ? එකක් පාදයකින් ගවය අල්ලන අනිකකින් ගහක් ඊළඟ. ගවය දුනොත් දෙකට ඉරිලා. රජ්ජුරුව තමන්ගේ හිතේ ශෝකයට තුන්කෝරලේ කොඩිය වශයෙන් තුන්කෝරලේ කියලා වශයෙන් සලකන්නේ පනාවල කෝරලේ, අටුගම් කෝරලේ, දෙහිගම් පොල් කෝරලේ. මේ කෝරල තුනේ කොඩේ වශයෙන් අර දෙකට ඉරිච්ච බේරුණු පක්ෂියාගේ ලාංජනේ සම්මත කරලා තියෙනවා. අද වුණත් තුන්කෝරලේ කොඩිය වශයෙන් පිළිගන්නේ ඒ බේරුණු පක්ෂියා ඉන්න කොඩියයි. අපේ හාමුදුරුවනේ සාමාන්‍යයෙන් අපේ රටේ මහා දෙවන්ත මංගල්‍යයන් කිහිපයක් තියෙනවානේ. ඇසල මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, ඒ වගේම මේ අලුත් සහල් මංගල්‍යය, වැලිවිට ශ්‍රී සරණංකර හිමිපාණන් වහන්සේ මේ අපේ බුද්ධ ශාසනයට යම් යම් ගැටලු සහගත ස්වභාවයක් එන කාලයේ කීසි රාජසිංහ රජතුමාත් එකතු වෙලා නැවත මේ බුද්ධ ශාසනය නගා සිටවා ගන්න, මේක සුරක්ෂිත කරගන්න, භික්ෂු ශාසනය සුරක්ෂිත කරගන්න මහා දෙවන්ත කාර්යභාරයක් කළා. ඉතින් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් මම හිතන්නේ මේ විහාරස්ථානයේ ඒ කාලේ ඉඳලා තියෙනවා. ඉතින් තවමත් මම හිතන්නේ මේ අලුත් සහල් මංගල්‍යෙ මෙහි පැවැත්වෙනවා. ඒ ගැන පොඩ්ඩක් තොරතුරු අනාවරණය කළොත් මහනුවර යුගයේදී උපසම්පදාව ගෙලිහී ගියා. එතකොට මේ ඒ අවස්ථාවේදී කීර්ති ශාසිංහ රජුගේ අනුග්‍රහයෙන් වැලිවිටි අසරණ සරණ සංඝරාජ නායක හාමුදුරන් වහන්සේ, සංඝරාජ නායක හාමුදුරන් වහන්සේ සියමේට වර්තමාන තායිලන්ත වැඩම කළ උපාලි හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් ලංකාවට උපසම්පදා භික්ෂුන් වහන්සේලා වැඩම කරගෙන ආවා. සියමෙන් උපසම්පදා වෙලා ලංකාවට වැඩම කරගෙන ආවේ. පස්සේ ඒක නිසායි මල්වතු අස්කිරි දෙක ශ්‍යාමෝපාලි මහා නිකාය සංඝයාගේ උපාලි හාමුදුරු උපසම්පදා කළ පිහිටෙව්වා කියන එක. ඉතින් ඒ හාමුදුරුම සහෝදර හාමුදුරු බුද්ධගුත්ත හාමුදුරු උන්වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා මේ ස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි මේ ප්‍රදේශයේ පුරාම සම්බුදු ශාසනය සංඝසතුන් ව්‍යාප්ත වුණේ.
බුද්ධගුප්ත හාමුදුරුවන්ගෙන් පස්සේ ධම්ම දස්සි හාමුදුරුව, සුදස්සි හාමුදුරුව, ඊළඟට බෝ එය වලානේ සරණං කර නායක හාමුදුරුව, කොටකෙදෙන් රත්න ජෝති නායක හාමුදුරුව, ඊට පස්සේ කොටකෙදෙනී සෝම ලංකාර හාමුදුරුව, ඊට පසුව අප මේ විහාරස්ථානයට අර මහරුවෙන් පිළිවෙන් විහාරාධිපතිත්වයට පත් වුණා. අලුස්සහල් මංගල්‍යයේ ආරම්භ වන්නේ ආරම්භ කළ තින් කීර්තිසිංහ රජුරුව. ඒකෙන් සිද්ධ කරන්නේ දුරුතු පෝයට ඊට පෙර මේ සතිපිරිතකෝ 35 පිරිතක් දේශනා කරනවා. පින්කම දවස් 12ක් 15ක් අතර කාලයේ සිද්ධ කරනවා. ඊළඟට මේ පිරිත් අර සතිපිරිතේ පිරිත් පැන් අරගෙන ගිහිල්ලා පන්සලට කුඹුරුපුඟක් පූජා කරන කීර්තිසිංහ රජුරුව. මේ පොන්චි ළමයෙක් රජකුමාරයෙක් දේවදූතයෙක් වගේ සරස ගන්නවා. ඒකට දුන්න බන්දේසියකුත් තියෙනවා. හාමුදුරු කුඹරට වැඩලා පිරිත් දේශනා කරනවා. පිරිත් දේශනා කරන ඒ කුඹර විතරක් නෙවෙයි මුළු රටේම කෙත්වතු ශාස්ත්‍රීයක වන්න. ඒකට පිරිත්මන් ඉහෙනවා. ඒකට කෙන්ඩියකුත් කියනවා. පිරිත්මන් ඉහෙලා හාමුදුරු කරල් නෙලනවා. අර කරල් කුමාරයාත් කරල් නෙලනවා. අර දේවදූතයන් හඳුන්වන්නේ කරල් කුමාරයා හැටියට. ඊට පසුව මේ ඒ කරල් පෙරහැරෙන් වැඩම මේ සීතාවක අවිස්සාවෙල තල්දුව පෙරහැර වීථි සංචාරය කරනවා. මෑතකදී නම් ඊට මෙහා පෙරහැර වීථි සංචාරක පාර්කෙටි කළා. මොකද හතම හතක් දුරයින ඒ නිසා. ඊට පස්සේ ඒ කරල් නෙලාගෙන එනවා. පෝය දවසේනේ උපාසක උපාසිකාවෝ ඉන්න අපේ දායක පිරිස් අර කරල් දෑතින් සහල් බවට පත් කරනවා. ඊට පසුව පහවදා දානයේදී සංඝසුදානයක් පිරිනමන රජුරු පාත්‍රයක් ලැබලා තියෙනවා වාහල කියලා. ඒ පාත්‍රයේ කිඩුපිට සකස් කරලා මේ බුදුහාරුන්ට පූජා කරනවා. මේ ජනවාරි මාසේ මේ දුරුතු පෝයට සිද්ධ කළේ නොකොඩවාම් සිද්ධ කළා තියෙනවා 259 වෙනි වතාවටයි. රටේ කොච්චර අරුබුද ඇති වුණත් අර පෙරහැර පෙරහැර බුද්ධ අග්‍රසස්ස බුද්ධ පූජාව නොකොඩවාම් සිද්ධ කරගෙන. හාමුදුරනේ පෘතුගීසි කාලේ ඉඳන් නැත්නම් පෘතුගීසි ලංකාවට පැමිණියට පස්සේ මේ ප්‍රදේශයට මේ විහාරස්ථානට ගොඩක් බාධා පමුණලා තියෙනවා. ඒ වගේම අපේ SCP බෙල් මහතාගේ වාර්තාවලත්, ඒ කියන්නේ කෑගළු වාර්තාවලත් මේ විහාරස්ථානය පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම මේ අවට ගම්මාන ගත්තාම මම යම් යම් තොරතුරු හොයාගත්ත විදිහට මේ ප්‍රදේශයට පෘතුගීසි බලපෑම, මේ ගුහා ගිනි තැබීම්, ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාට කරදර කිරීම නිසා උන්වහන්සේලා පලා ගිහිලා තිනවා. මම දැක්ක එක තැනක තිනවා මේ මුස්ලිම් වෙස්ගෙන පලා ගියා කියලා. හා මේ අවට ඉතිහාසය ගත්තාමත් මේවා ඉන්න පරපුර ජීවත් වෙන අයගේ වාසගම් ගත්තාමත් හරි මේ විහාරස්ථානේ මේ ප්‍රදේශයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද අපේ ආමතුතුමා? මේ අවට අය ඔක්කොම ගල බලන ලාගේ කියන්නේ රාජපක්ෂ ගලබලනලාගේ කියලා හඳුන්වන්නේ. කියන්නේ අර මේ ඒක අභිමානවත් වාසකම. හේතුව තමයි රජුරුගේ ඔත්තු බලන්න තමයි ඒගොල්ලෝ රාජකාරිය අනතුරක් වෙනවනම් ඒලන්ට වාසකම් දීලා තියෙනවා ඒ විදිහට. ඊනා සමහර අය වාසකම් දීලා තියෙනවා මේ ඔය හේතුව බැහැරින් මේ ප්‍රදේශයට ඇවිල්ලා. ඒගොල්ලෝගේ වාසකම මේ අර තමන් ආපු ගමේ නම මුල් කරගෙන මේ ඒ වාසකම් දීලා තියෙනවා. ඊළඟට මේ ස්ථානයට මේ තේවාව කරන්න. තේවාව කියලා කියන්නේ හේ විසිය. එතකොට දැන් අර අපේ ගල් ඔරුවක් තියෙනවා, ඒකට වතුර පුරවන්න එකට ඉඩ කඩන් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ අර රජතුමා විසින් මේ විහාරස්ථානේ පවත්වාගෙන යාමට ඉඩ කඩන් පූජා කරලා තියෙනවා. ඔව්. ඒගොල්ලොන්ගේ වාසකම් අර තමන්ගේ වෘත්තියට ගැලපෙන්න වාසකමක් දීලා තියෙනවා. අපි එහෙනම් අපේ හාමුදුරුනේ චිත්‍ර තියෙනවා මෙහි සඳහන් වෙන. ඉතින් අපි ඒවක් ගැන පොඩ්ඩක් කතා කරමු. විහාරයේ ප්‍රධාන ප්‍රතිමා වහන්සේ සතපෙන මුද්‍රාවේ ප්‍රතිමා වහන්සේ. මේ බුදුජානන් වහන්සේ නිර්මාණය කරන මුද්‍රා 9ක් තිබෙනවා. සතපෙන මුද්‍රාව, ධ්‍යාන මුද්‍රාව, වරද මුද්‍රාව, අභය මුද්‍රාව, විතර මුද්‍රාව, පරිනිර්වාණ මුද්‍රාව ආදී වශයෙන්. එතකොට දැන් මේ සතපෙන මුද්‍රාවේ ප්‍රතිමා වහන්සේ සතපෙන මුද්‍රාවයි පරිනිර්වාණ මුද්‍රාවයි වෙනසක් තියෙනවා. පරිනිර්වාණ මුද්‍රාවේ වන් සිරිපතුල පොඩ්ඩක් පසුපසට ගිහිල්ලා, net අඩවන් වෙලා කුස පසුපසට ගිහිල්ලා, සතපෙන මුද්‍රාවේ වන් සිරිපා දෙකම එකට සමානයි.
ඊළඟට මේ අනි ප්‍රතිමා වහන්සේලා මේ ප්‍රතිමා වහන්සේලා අභය මුද්‍රාව ප්‍රතිමා වහන්සේලා අර ප්‍රතිමා වහන්සේ ධ්‍යාන මුද්‍රාව ප්‍රතිමා වහන්සේ ඊට ඉහලින් තියෙනවා බුදුජානන් වහන්සේගේ සිරසට ඉහලින් විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමා වහන්සේ අපේ ගම්මැසිය මේ විෂ්ණු දෙවි ප්‍රතිමා වහන්සේ ලොකු බලයක් තියෙනවායි දැඩි විශ්වාසයක් ඇති කරගෙන තමගේ සියලුවම කටයුතු වලට දෙවියන් දෙවියන්ට තම ආයාචනා කරන සාර්ථක කළ දෙන්න කියලා. ඊළඟට මේ මූර්ති ඔක්කොම මහනුවරගේ කීර්තිරාසිංහ රජුන් කාලේ ඉදිකරපු මූර්ති විචිත්‍රවන් සියල්ල මහනුවරගේ ලක්ෂණවල ලක්ෂණ තමයි පිළිබිඹු කරන්නේ. උදාහරණයක් වශයෙන් ප්‍රතිමා වහන්සේගේ මේ චීවරය බුද්ධ චීවරය ගඟ රැලි ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඊළඟට මේ චිත්‍ර විශේෂිතයි. දැන් මේ තියෙන මෙතන මේ පල්ලෙහා ඉඳලා උඩ දක්වා තිබෙන්නේ බුදුජානන් වහන්සේ සස්සති ගත කළ ආකාරය. මේ චිත්‍ර අතර බලන්න ඉහළම තියෙන හත්වෙනි සති ඊට පල්ලෙහා තියෙන මුචලින්ද නාදරණේ ප්‍රතිමා වහන්සේ. බලන්න මේ මුචලින්ද නාදරණේ ප්‍රතිමා වහන්සේ ටිකක් අස්වාභාවිකයි. කියන්නේ අපි දකින්නේ බුදුහාරු වටේ ඉන්නවා. දැන් මෙතන මෙතනදී අස්වාභාවිකයි. කියන්නේ වටේ බුදුහාරු වටේ තමයි ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා තියෙන්නේ නාග රාජයා. ඊළඟට දැන් මෙතන මේ ප්‍රතිමා වහන්සේ තියෙන දහම්සුර කතාව. දැන් මේ දහම්සුර කතාව ටිකක් චිත්‍ර දුර්වර්ණ වෙලා ගිහිල්ලා මේ යෝධා අලුතින් ප්‍රසංස්කරණය කරමින් පවතිනවා. ඊළඟට මෙතන තියෙනවා විශ්වදීයන් ප්‍රතිමාවට ඉහළින් මේ මකර තොරණ නිර්මාණය කරලා තිබෙනවා. මෙතන තියෙන මාර පරාජය. බුදුජානන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූාට පසුව බුදුජානන් වහන්සේට අභියෝග කළානි දස බිම්බර මාර්සණය කියලා තියෙනේ. මේ මාර පරාජය පිළිබිඹු කරනවා මෙතන මේ ඉහළ පින්තූර නිසා පහළ පින්තූර වලින්. මෙතන තියෙන මකර තොරණ කියන්නේ සත්‍යයන් කීප දෙනෙක්ගේ එකතුවක් තමයි මකර තොරණ හැටියට හඳුන්වන්නේ. ඊළඟට මෙතන ඉන්නවා කීර්තිසහසිංහ රජුරෝ. මේ ස්ථානයේ මහනුවරගේදී ප්‍රසංස්කරණය කරපු රජුරෝ මෙතන මේ රජුරෝගේ නාමය සමගම. ඊළඟට උඩ ඉන්නවා ධෘතරාක්ෂ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවර්ණ කියන රජවරු උඩ ඉන්නේ. ඊළඟ මේකත් මේ මකර තොරණ. ඊළඟට මෙතන මේ දෝලාව කොටගෙදෙනී රතන් ජෝති කියන නායක හාමුදුරුවෝ උපසම්පදා වෙලා 1892 දී වඩමවාගෙන ආපු දෝලාව තමයි මේ දෝලාව. පසු කාලීනව මේ දෝලාව හාමුදුරන් වහන්සේලා ධර්ම දේශනාවන් සඳහා ඊළ ධර්මශාලාවට වැඩම කරවන්න ගත්තා. පසු කාලීනව මේක කෞතුක භාණ්ඩයක් වශයෙන් සුරක්ෂිත කරලා තියෙනවා. මේ තියෙන්නේ මහනුවර යුගයට අයිති තුවක්කුවක්. ඒ කාලේ ආරක්ෂාවට යොදාගත් දෙයක්. මේක හරි බරයි. මේ යකඩ දැව මිශ්‍ර කරලා තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් ඔය පළවන විමල්දාරම සූර්යතුමා කාලේ ඒ කාලෙත් වෙඩිලුණු කර්මාන්තය පිළිබඳ බොහෝ තොරතුරු තියෙනවා. ඉතින් මේ අනාගත පරපුරට දැක ගන්න. ඒ වගේම මේවා රැක ගැනීමත් ඔබ සතුයි. ඉතිහාසයේ තියෙන ඓතිහාසික දේ තියෙන්නේ අනාගත පරපුරට දැක ගන්න හා අපේ ප්‍රෞඪ ඉතිහාසය. ඒ වගේම අනාගතයේ මේ රට කවදා හරි ලෝකයේ දියුණු රටක් වෙන්න ඕනේ. එහෙනම් එදා දවසේ ලෝකෙටම දැක බලා ගන්න අපේ ඉතිහාසය අපි ආරක්ෂා කර ගන්න ඕනේ. අපි මාණියංගම රජ මහ විහාරස්ථානයේ බොහෝ ඓතිහාසික තැන් තියෙනවා. ඉතින් අපි මේකෙන් පස්සේ යමු බලන්න. මෙන්න බලා ගන්න අතීත තුවක්කුවක්. තුන්කෝරලය. ඉතින් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත තුන්කෝරලයේ දජයට කොහොමද මේ රාජාලියගේ රූපේ වැටෙන්නේ, එයා ඉරිලා හැදෙන්නේ කොහොමද කියන කාරණාව ලොකු හාමුදුරුවොත් එක්ක අපි කතා කළා. ඉතින් මේ කතාබහට මේ මාණියංගම රජ මහ විහාරස්ථානයේ තවත් බොහෝ ඉතිහාස ඓතිහාසික තොරතුරු ගණනාවක් තියෙනවා. ඉතින් මේ ස්ථානයේ අනාගතයේ අපේ හාමුදුරුවනේ පුරාවිද්‍යා ස්ථානයක් එහෙම නැත්නම් කෞතුකාගාරයක් පවා ඉදිවෙන්න යෝජනා වෙලා තියෙනවා. ඉතින් මේ කතාබහට මම එකතු කරගත්ත මීළඟට අපේ මේ විහාරස්ථානයේ වැඩවාසය කරන පොඩි හාමුදුරුවෝ අපේ ඇතුංගම රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේව අපේ හාමුදුරනේ මේත් ඓතිහාසික වශයෙන් වටිනාකම් තියෙන දේවල් මම දැක පුස්කොළ පොත් ගොඩක් තියෙනවා. අපේ දරුවන්ට පුස්කොළ පොතක් කියන්නේ මොකද්ද, කොහොමද මේකේ මේ අකුරු ලියලා තියෙන්නේ, මේ තියෙන කෞතුක බහඬ මොනවද කියලා පුංචි විග්‍රහයක් කරලා දෙන්න. ඔව්, ඉස්සලා මම මේ පාත්‍රය ගැන ඔයගොල්ලන්ට හඳුනලා දෙන්නම්. මේ පාත්‍රය අපේ විහාරස්ථානයේ ප්‍රධානම මංගල්‍යය වෙන
ජනවාරි මාසේ නැත්නම් දුරුතු මාසයේ පවත්වනු ලබන කරල් පෙරහැර හා සම්බන්ධ පුරාවස්තුවක් මේක. මේක ලබා දී තියෙන්නේ රජතුමා විසින් තමයි බුද්ධ පූජාව තියන ලෞතුරා බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන අග්‍රශ්‍රේ තියන පූජා කරලා තියෙන්නේ. රජ වාසරෙන් ලබා දුන්නා කියන අදහස හැඟෙන්න තමයි මේ පාත්‍රයේ මෙතන කොටලා තියෙනවා වාහල. කියන්නේ වාහල කියන්නේ රජ වාසලෙන් මේක ලබා දුන්නා කියන එක. කේසි රාසිං රජතුමා මේ විහාරස්ථානය ආරම්භ කරනු ලබනවා පෙරහැරක්. අපි එකට කියනවා කරල් පෙරහැර කියලා. දොරුතු මංගල්‍යය. අබුදුතු සහල් මංගල්‍යය කියලත් කියනවා. මේක අවුරුදු 259 වතාවක් දැන් මේ වෙනකොට මේ මානියන් රජ මහා විහාරස්ථානයේ සිදු කරලා තියෙනවා. ජනවාරි මාසේ නැත්තම් දොරුතු මාසයේ පොයේ දවසේ තමයි මේ පින්කම කරන්නේ නැත්තම් මේ පෙරහැර කරන්නේ. මේ පින්කමේ පෙරහැරේ ආරමුණ තමයි ජනවාරි මාසේ නැත්තම් දොරුතු මාසයේ කියනකොට මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික දිවිපෙවතක් ගත කරන ජනතාවගේ තමන් සහල් හදලා මතකර අපි කියමුකෝ ගොවිතැන් බත් කරලා මේ වීකරල් පැහෙන කාලය. වීකරල් පැහෙන කාලය මේ කාලේ මේ තමන් ගන්න මේ සස්ත්‍රීක මේ ධාන්‍ය තමන්ගේ දේවල් මේ හැම දෙයක්ම මේක අග්‍රසස්ය. මුල් කොටස ලෞතුරා බුදුහාඳුනන්ට පූජා කිරීමේ අරමුණෙන් යුක්තව තමයි මේ පින්කම සංවිධානය තියෙන්නේ. මේකෙන් කරන්නේ අපි පුංචි දරුවෙක් සරස ගන්නවා රාජකුමාරයෙක් විදියට. අලියා පිටියේ තියලා මේ පන්සලට අයිති වෙන කුඹුරකට කෙතකට ගිහිල්ලා ඒ කෙතෙන් අතින් තමයි වීකරල් ටික නෙලන්නේ. මේ ආයුධයකින් නැත්නම් දෑකැත්තකින් නෙවෙයි කපන්නේ. ඊට පස්සේ අතින් වීකරල් නෙරලා පෙරහැර වීදි සංචාරය කරලා නැවත රාත්‍රියේදී විහාරස්ථානයට ගෙදවෙදිනවා. ඒ ගෙවදුනම් පස්සේ ගමේ මිනිස්සු එකතු වෙලා මේ වීකරල් ටික නියපොත්තෙන් තමයි පොතු අරින්නේ. නියපොත්තෙන් පොතු අරලා පහවදා දවල් දාණය හදලා ලෞතුරා බුදුහාමුදුරන් මේ අග්‍රශස්ය අග්‍රකොළස ලෞතුරා බුදුහාමුදුරන් පූජා කරනවා. එහෙනම් මේ ගොවිතැන්පත් කරන ජනතාවගේ තමන්ගේ කෙත්වතු වල ඵලය නැත්තම් ඒ අග්‍රශස්ය කොටස මේ බුදුහාමුදුරන්ට පූජා කිරීම තමයි මේක සිද්ධ කරන්නේ. මේ සඳහා තමයි මේ රජතුමා මේ පාත්‍ර දෙකම පූජා කරලා තියෙන්නේ. අපේ හාමුදුරනේ මේ පුස්කොළ පොතක් තියෙනවා. පුස්කොළ පොත් කියන්නේ අපේ ඉතිහාසය තුළ අතීතයේ ලේඛන පවත්වාගෙන ආපු ක්‍රමවේදය. පුස්කොළ පොතක කොහොමද අකුරු ලියන්නේ? එහෙම තමයි කළු මදිනවා කියන්නේ. මේ වගේ දේවල් තියෙනවා මේ අපේ පරපුර දැනගන්න කැමති දේවල්. ඔව් දැන් මේක පුස්කොළ පොතක්. හැබැයි මේක කාලයත් එක්කම විනාශයට පත් වෙච්ච එකක්. දැන් මේ දේවල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය කරගෙන යමින් තියෙන කාලේ මේක විහාරස්ථානය තුළ. දැන් අද අපිට ලියන්න විවිධ ක්‍රම තිබ්බට පොත්පත් එතකොට ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් මේ හැම දෙයක්ම තිබ්බට අතීතයේ අපිට තිබුණේ පුස්කොළ පොතක සටහන් කරනවා නැත්නම් අපි සෙල්ලිපියක් විදිහට ගලක සටහන් කරනවා. එතකොට රන් තහඩුවක හෝ තඹ තහඩුවක සටහන් කරනවා. ඒ වගේ අංශ ටිකක් තමයි අපිට තිබුණේ මේ අපිට අකුරු කරන්න. අපි මොහකර අදහසක් එතකොට වටිනා ඉතිහාසයක් ධර්මයක් මොහකර දෙයක් ඒක සටහන් කරලා තියන්න. ඒ කාලේ අපිට සරලම පහසුම දේ තමයි මේ පුස්කොළ පොතක මේක සටහන් කරන එක. අපි හිතමු මේක ධර්ම ග්‍රන්ථ ප්‍රධාන වශයෙන් වේද පොත්. එතකොට කාව්‍ය සංග්‍රහ මේ ගොඩාක් දේවල් මේ පොතක නැත්නම් මේ පුස්කොළ පොතක නිර්මාණය කරන්න යෙදුණා. ලියන්න යෙදුණා. මේක හදාගන්නේ තල්කොළ අරගෙන ඒ තල්කොළ තම්බලා ඒ නියමිත ආකාරයට මේක මේ සකස් කරගෙන ඒ කියන්නේ අපි ඕන ප්‍රමාණයට කොටු කපාගෙන පන් හිඳක් මගින් ඒ කියන්නේ අපි සරලවම කියන්නේ පොඩි උලක් එක. ඒ උලකින් මේක මේ ලියනවා. ඒ තීන්ත වෙනම ගන්නනේ. ඔව් තීන්ත වෙනම ගන්නවා. හරිද? ඉස්සලාම මේක අපි ලියලා ඉවර වෙලා කළු පාටට හුරු බෙහෙක වර්ග කීපයක් තියෙනවා. ඒ දේවල් අපි අරගෙන මේකේ කළු මදිනවා කියලා ඒක පිහිනනවා. පිහිනනකොට මේ අර මේ යකඩ කූරෙන් නැත්නම් පංහිඳෙන් හාරපු මේ කානුවේ ඒ අර කළු පාට ටික తీරෙනවා. ආ ඊට පස්සේ අපිට මේක දැන් ඕකන බලා ගන්න පුළුවන්. මේ කළු පාටලා තියෙනවා. මේක දැන් මේක හැරිලා තියෙන්නේ. මේකේ තියෙන අකුරු ටික අපිට බලා ගන්න පුළුවන්. මේක දිරලා නේ අපි හම්. මේක දැනට තියෙන දිරලා තියෙන්නේ. දැන් ගොඩාක් මෙහෙම දේවල් විනාශ වෙලා යනවා. මේ තල්කොළනේ. මේ තල්කොළ. මේ තල්කොළ ඊට පස්සේ මේකට අපි දෙපැත්තෙන් මේක සවි වෙන්න මේ වගේ ලී පතුරු දෙකක් සම්බන්ධ කරලා නූලක් මගින් මේක බැඳලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට මේක සංරක්ෂණය කරන්න ගත්තා. ඔව් මේකත් මේ සංරක්ෂණය කරන්න ගත්තා. මම ඕගොල්ලන්ට මේක පෙන්වන්න ඉලෙඩින් ආයි දැන් මේක නම්බර්ස් කරලා තියෙන්නේ. එතකොට මේවා අපි ඉස්සරහට අපි පුස්තක මේ පුස්තකාල පරණ පුස්තකාලේ තිබුණ දේවල් මේ පැරණි පුස්තකාලයක් තිබුණා. නමුත් ඒක පහු කාලණයක විනාශ වෙලා ගියා. මේව නැවත සංරක්ෂණය කරලා කෞතුකාගාරයක් නිර්මාණය කරනවා. ඕගොල්ලන්ට මේවා අධ්‍යයනය කරන්න බලන්න
අපි අවස්ථාව සලස වෙනවා. මානියම්ගම රජමහා විහාරේ මේ අපි ඉන්න හරිය ගහකොළ වලින් සමන්විත හරිම සීතලයි මේ හරිය. ඒ කියන්නේ මේ ජල ධාරාව ගලාගෙන යනවා. ඉතින් වලගම්බර ඇතුමා කාලට අයිති තොරතුරු මේ විහාරස්ථානයත් එක්ක මේ භූමියත් එක්ක මේ ගමත් එක්ක සම්බන්ධයි. මේ ඉතිහාසයේ බොහෝ ඈතට ඇදී යනවා කියලා අපි දැන් මෙතෙක් වෙලා කතා කරමින් හිටියා. මහපරාක්‍රම බහුර ඇතුමා කාලය දක්වා ඌතොරතුරුත් තියෙනවා. ඉතින් වලගම්බර ඇතුමා ගැන ඊට පෙර ක්‍රිස්තුපූර්ව 3 සියවස වැනි ක්‍රිස්තුපූර්ව 5 සියවස වැනි කාලේ ඒ ආසන්න කාල පරාසයන්. එතකොට අපේ හාමුදුරනේ මේ ස්ථානේ මේ දිය පොකුණ පිළිබඳව බොහෝ ඉතිහාසයන් අතීත ඉතිහාසයන් ගැබ්බෙලා තියෙනවා. ඉතින් මේ මානියංගම රජමහා විහාරයට ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා, ඉතින් ඒ වගේම කීසි රාජසිංහ රජතුමා ආදී බොහෝ රජවරු ඇවිල්ලා තියෙන, ඊට පෙර අපි ගත්තොත් එහෙම තිගිරි කුමාරයා, ඒ වගේම ඔහුගේ පියාවන මායාදුන්නේ රජතුමා, මේ හැමෝම මේ ස්ථානයත් එක්ක සම්බන්ධ තැනක්. ඉතින් මෙහි මට අපේ පොඩි හාමුදුරුවෝ කිව්වා වලගම්බර රජතුමා කාලට සම්බන්ධ බොහෝ තොරතුරු තියෙනවා කියලා. ඉතින් අර මම උන්වහන්සේට ආරම්භයේදී මතක් කළේ මේ වලගම්බර රජතුමා හිට බොහෝ තැන්වල උමන් මාර්ග පිළිබඳ තොරතුරු තියෙනවා. ඉතින් මේ විහාරස්ථානයේ උමන් මාර්ග තිබිලා තියෙනවා. අපි අපේ පොඩි හාමුදුරුවන්ගෙන් අසා දැනගමු මෙහි ඉතිහාසය. මානියංගම රජමහා විහාරය කියන්නේම මේ ස්වභාව සෞන්දර්යයෙන් අනුන් ස්ථානයක්. මේ ස්ථානයේ විහාරය තියෙන්නේ මේ දොළමාර්ග 3ක් මැද්දේ. එතකොට මේ ස්ථානය ගල්ලෙන් වලින් ඒ වගේම මේ දුෂ්කර තැන්වලින් ගහන තැනක් තමයි මේ ගල්ලෙන්. එතකොට මේ යන්න අපහසු තැන්වලින්. එතකොට අපි අහලා තියෙනවා, අපි ඉතිහාසය ඉගෙන ගන්නවා, වලගම්බර රජතුමා අවුරුදු 14 මාස 7 කාලයක් රජතුමා හැංගිලා ඉන්නවා දකුණු පැත්තට ඇවිල්ලා අනුරාධපුරයේ. අනුරාධපුර නගරේ. ඒ ඇවිදින්න මේ හැංගිලා හිටපු එක ස්ථානයක් තමයි මානියංගම රාජමහා විහාරය. මේ විහාරස්ථානයේ ගල්ලෙනක් තියෙනවා. ඒ ගල්ලෙන තමයි රජතුමා හැංගිලා හිටියේ කියනවා. ඒ හැංගිලා ඉන්නකොට මෙහි ගෙවන කාලයේදී රජතුමා ස්නානය සඳහා නැත්නම් නාන්න භාවිතා කරපු පොකුණ තමයි මේ පොකුණ. රජතුමා මෙහි ඉන්න කාලය තුළ මේ පොකුණේ තමයි ස්නානය කරා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එතකොට මේකට කියන්නේම රජතුමා නාව පොකුණ. මේ පොකුණ හඳුන්වන්නේ මේ ඉස්සු. මේක තමයි රතු වගම්බර රජතුමා නාව පොකුණ. ගලේ ගුණන වල. එහෙම තමයි මේ පොකුණ හඳුන්ව ලබන්නේ. මානියංගම ඉතිහාසය, මානියංගම රජමහා විහාරයේ ඉතිහාසය හා කාලාන්තරයක් තිස්සේ එකතු කරගත්ත දැවැල්ට ඉතිහාසයක් සහිතව සිටපු මේ ප්‍රදේශයේ ජනයාගේ ඉතිහාසය මේ සියල්ල අපට විස්තර කර දුන්න අපේ මානියංගම රජමහා විහාරයේ විහාරාධිපති උන්වහන්සේට අපගේ නමස්කාර ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපේ නාලිකාවට උන්වහන්සේ දැවැන්ත දායකත්වයක් දැක්වුවා. ඉතින් ඔබ වහන්සේට තවත් බොහෝ කාලයක් මේ ගමට, රටට, අපේ සම්බුද්ධ ශාසනයට, අපේ අනාගත දරු පරපුරට සේවය කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඔබ වහන්සේට ලැබෙන්න, බොහෝ කාලයක් ඔබ වහන්සේට ජීවත් වෙන්න වරම් ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. දෙවියන් ස්තුති අපේ හාමුදුරනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද ඉන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මානියංගම රජමහා විහාරයේ. ඉතින් අපි කතා කළේ මානියංගම රජමහා විහාරයේ ඉතිහාසය.
කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද කොළඹ ඉඳන් එනකොට අවිස්සාවේල්ලට ඇවිල්ලා කිලෝමීටර් 3ක් විතර ඇතුළට එනකොට සුන්දර ගම්පියස්සක තමයි මේ මනරම් එහෙම නැත්තම් ඉතාම දැකුම් කළු එතනට ආවට පස්සේ හිත නිවන මේ මානියංගම රජ මහා විහාරය. ඉතින් බලගම්බරැතුමාගේ කාලයේ පටන්ම බොහෝ රජවරුන්ගේ රාජ අනුග්‍රහය ලැබුණු. ඒ වගේම මහනුවර යුගයේදී දෙවන්ත රාජ අනුග්‍රහයක් ලැබුණු මානියංගම රජ මහා විහාරස්ථානෙට ඔබත් එන්න. මෙතනට ආවට පස්සේ හිත ගොඩක් නිවෙනවා. නිස්කලංක වෙනවා. මේ අපේ උරුමය. ඉතින් මේ ඉතිහාසයේ තියෙන්නේ ඉගෙන ගන්න. මේ ඉතිහාසයේ තියෙන රසවින්දනය කරන්න. මේ ඉතිහාසයේ තියෙන්නේ දැක බලා සතුටු වෙලා අනාගත පරපුරටත් මේ උරුමය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට දායක වෙන්න. ඉතින් ලබන වැඩසටහනෙන් අලුත් තැනකදී අපි මුණ ගැහෙමු. ඉතින් මේ එන හැමෝටම කියන්නේ එන්න මෙතනට ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳින්න. හැබැයි මේ ගහකොළට මේ පරිසරයට කිසිම හානියක් කරන්න එපා. පොලිතින් කවරයක් ඉටි කවරයක් කිසිම දෙයක් ගහලා බැහැර කරන්න එපා. ඉතින් අලුත් වැඩසටහනකින් හමු වෙමු. අපේ සබදියන් සංඛ්‍යාව 100,000කට ආසන්න වීමට තව ඇත්තේ ඉතාම පොඩි ප්‍රමාණයක් එකතු වෙන්න තියෙන්නේ. ඉතින් ඔබ දන්නා කියන අයට කියන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔබ සබ් කරලා නැත්තම් ඉතින් අපිට සබ් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න. හැමෝටම තෙරුවන් සරණයි කියලා අලුත් වැඩසටහනකින් හමු වෙනතුරු අපි සමු ගන්නවා. ආයුබෝවන්.